අදත් කාන සිඩිය විතිංවා පෝගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Audi A5 එක ගැන. එතකොට මේ වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරන්න. එයා පැත්තේ බෙල් icon click කරලා notification on කරගන්න. Audi කියලා කියන්නේ German car manufacturer company එකක් luxury car නිපදවන සමාගමක්. මුල්වරටම 1910 ආරම්භ කර මෙම සමාගම Volkswagen group එකේ member කෙනෙක් වෙනවා. Audi එකේ වලු හතරින් කියවෙන්නේ Audi සමාගම හදන එකදව වෙච්ච වාහන සමාගම් හතර. Audi A5 එක compact executive coupe එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මුල්වරටම 2007 තමයි නිෂ්පාදනය ආරම්භ කරේ. මේක coupe එකක්, cabriolet එකක්, ඒ වගේම sportback version එකක් විදිහට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. අද අපි වීඩියෝ එකේ කතා කරන්න යන්නේ sportback version එක ගැන. වාහනේ තමයි Audi A4 එකේ sport version එක. එතකොට මේ competitors වලට අයිති වෙන්නේ BMW 4 series එක, Jaguar XE එක, ඒ වගේම Acura TLX එක. මේ වාහනේ design එක ගැන කතා කරද්දී මේක design එක A4 එකේ design එකට ගොඩක්ම සමානයි. හැබැයි ඊට වඩා sporty design එකක් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් youthful interesting design එකක්. ඒ වගේම මේකේ තියෙන headlights, tail lights ඒවා ගොඩක් දුරට A4 එකට සමානයි. නමුත් මම කලින් කිව්වා වගේ මේක ඊට වඩා youthful design එකක්. මේ වාහනේ interior එකටදී interior design එකත් A4 එකට ගොඩක්ම identical. ඒ වගේම මේකෙත් ගොඩක්ම හොඳ simple design එකක් බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ cubby spaces බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ interior එකේ metal leather වගේ දේවල් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒකින්ද ගොඩක් හොඳ high cabin එකක් අපිට මේකෙත් බලා ගන්න පුළුවන්. මේ වාහනේ rear seats වලට ඇද්දී මේ rear seats වල ගොඩක් හොඳ knee room එකක් තියෙනවා. ඒ වගේම මේකේ roof line එක ගොඩක් angle ලා තිබ්බත් ඇත්තට මේක ගොඩක් හොඳ headroom එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ class එකේ වාහන වලට ගොඩක්ම unusual දෙයක්. ඒ වගේම තමයි 3 දෙනෙක් ගෙනියද්දී ඒක නම් ටිකක් ඉඩ මදි වෙනවා. මොකද මැද passenger ට එච්චරම ඉඩක් නැහැ. ඒ වගේම තමයි මේකේ armrest එකක් වගේම power lift එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ boot එකට එද්දී boot එකේ opening එක ගොඩක් ලොකුයි. මොකද මේක sportback version එකක්. එහෙම නැත්නම් flashback එකක් ඊන්දා. ඒ වගේම මේකේ ගොඩක් හොඳ space එකක් බලා ගන්න පුළුවන්. නමුත් ඒක එච්චරම උස නැහැ. ඒක හින්දා උස දෙයක් දාන්න අමාරුයි. ඒ වගේම rear sheets 40 20 40 නවන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වාහනේ infotainment system එක ගැන කතා කරද්දී මේකට එන්නේ A10 screen එකක්. ඒකට Apple CarPlay සහ Android Audio තියෙනවා. මේකට තියෙන latest Audi ලගේ version එක නෙමෙයි. මේගොල්ලන්ට තියෙන පරණ එක. ඒ කියන්නේ square wheel එකෙන් පාලනය කරන එක. ඒ වගේම එකට SD card setter navigation ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ fast processor එකක්. ඒ වගේම ගොඩක් හොඳ clear graphics බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වාහනේ driver display එක Audi ලාගේ තියෙන virtual cockpit එකමයි මේකටත් තියෙන්නේ. එතකොට ඒක පාවිච්චි කරන්න ගොඩක්ම ලේසි. අපිට කැමති දේ customize කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය හැම information එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම views මාරු කරන්න, ඒ වගේ දේවල් මේකේ කරන්න පුළුවන්. මේ වාහනේ කැපී පෙනෙන features වලට අයිති වෙන්නේ 3 zone climate control, leather interior, automatic cruise control, parking sensors, reverse camera, automatic tailgate, ඒ වගේම Audi Connect app එකකුත් අපිට මේකේ ගන්න පුළුවන්. එතකොට ඔයාලට phone එක හරහා වාහනේ ගොඩක් දේවල් පාලනය කරන්න පුළුවන් දුර ඉඳන්. මේ වාහනේ engine ගැන කතා කරද්දී අපිට මේකට 2 liter diesel engine එකක් ගන්න පුළුවන් horsepower 190ක් තියෙන. එහෙම නැත්නම් 2 liter turbo petrol engine එකක් ගන්න පුළුවන් horsepower 252ක් තියෙන. ඒක තමයි ලංකාවේ වැඩිම ප්‍රසිද්ධ engine. එහෙම නැත්නම් වඩ 3 liter V6 turbo petrol engine එකක් ගන්න පුළුවන්. ඒකට සාමාන්‍ය 0.0 තප්පර 4.7ක් වගේ තමයි ගත වෙන්නේ. නමුත් ලංකාවේ තියෙන tax එකත් එක්ක ඒව ටිකක් මිල අධිකයි. ඊට පස්සේ මේක driving ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේක suspension එක A4 එකේ suspension වලට ටිකක් hard. ඒකින්ද bump shooting එහෙම යද්දී ඇත්තටම එච්චරම comfortable නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි අනිත් වාහනත් එක්ක හිත බලද්දී මේ වාහනේ ඇත්තටම සාමාන්‍යයෙන් හොඳ ගොඩක් comfortable. ඒ වගේම මේක coupe එකක් වුණත් ඇත්තටම මේක visibility එක ගොඩක්ම හොඳයි. ඒ වගේම steering wheel එක එහෙම ගොඩක්ම light. ඒ වගේම ගොඩක් හොඳට handle කරනවා. ඒ වගේම වාහනයට ගොඩක් හොඳ grip එකක් තියෙනවා. ඒකින්ද corner එකක් high ගත්තත් වැඩි බය වෙන දෙයක් නැහැ. නමුත් ඕගොල්ලෝ clutch four-wheel drive system එක update කරොත් තමයි ඇත්තටම ගොඩක් හොඳ grip එකක් එන්නේ. නමුත් මේ වාහනේ sport car එකක් කියලා කිව්වට ඇත්තටම එච්චරම sporty තියක් අපිට මේක බලා ගන්න නැහැ. ස්පෝර්ට් කියන එක ඕගොල්ලන්ගේ කන්සර්න් එක නම් BMW 4 series එක ඕගොල්ලන්ට හරියයි. ඔය දේවල් තමයි Audi A5 එක ගැන අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ වාහනේ ගැන වගේම මේ වීඩියෝ එකේ මොකද දන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරලා තියන්න. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරන්න. කවුරු සිදුවෙ විදිහින් අද අප මම A.T.N.Saubhagya අද අප කරන ගොඩක් ස්තුතියි. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් අපව හම්බෙමු.